මනවදන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය පංචකාමයෝ නොවේ. ඒවා කෙටි ඉවසන යම් චන්දරාගයක් ඇද්ද ඒ කාමය. එන බුද්ධ දේශනා. ඒ කාමයේ වෙන් වෙලා අපසර ධර්මයන්ගේ වෙන් වෙලා කියන්නේ වස්තු වලින් වෙන් වෙලා නෙමෙයි. මනවරණ රූප ශබ්ද ගන්ධ රස වෙන්නේ පුළුවන්. ඒවා සංයෝජන නෙමෙයි. ඒ වෙනුවෙන් යම් චන්දරාගයක් ඇද්ද ඒකයි සංයෝජනයක් වෙන්නේ කාම වස්තුවක් හැටියට කාමයක් වෙන්නේ. පංචකාමයේ ඇතුළු කිරීමේ වෙනුනා කියන්නේ ඔන්න ඔය ටිකයි. ඒ වායේ වැදෙනියම් චන්දරාවියකින් මිදී යාමක් ඇති. ඒ වාස්තු එතරම් තියෙනවට පිටා. ඒවා දාලා කැරියර් සිංගන එක නේද දැල්ලා යන්නේ නෙමෙයි මේ කියන්නේ. ඒ පිටවසේ චන්දරාගයේ නිදාස් වෙන්නේ. එතනයි කාමයේ වෙන්නේ. දැන් මේක හොමුදිනේට තේරුම් ගන්න දැන්. වාස්තු පිටුවේ එහෙම තිබුණොත් එහෙම කොහෙද කාමී වේලා ඉතින් ළඟ ළඟ ඉන්නේ ඕක ළඟ ඉන්න ඉස්සරහ නැතිව එහි වැදෙන චන්දරාගය කියන්නේ කාම වස්තුවක් ඇතුළේ පරිහරණය කිරීමේ සමාගයේ බලාපොරොත්තු වන චන්දරාගයක් ගොඩනගෙනවා. ඕක ගොඩනගෙනවා නම් තමයි කාම වස්තුවක් ඇතුළේ පත් වෙන්නේ. කාමයාගේ වෙන් වෙලානේ. කොහොම ගැඹුරු දෙයක් තේරුම් ගන්න අපහසු දෙයක්. දැන් මෙහෙම හිතන්න එක දෙයක්. උඟා වටිනා යම් කිසි කන් මාලයක් කන් ආවරණයක් යම් කෙනෙකුට හම්බ වෙලා තිබුණා. දැන් ඕකට හරි ආසයි. ආහකරන්න කිව්වට ආහකරන්නත් බැහැ. ආහකරණේ ආසාව අරගන්නත් බැහැ. ඕක නිතරම බැඳෙන විදිහක් තියෙනවා. ඒ නිසා ඕකට විරුද්ධ දෙයක් වහනවා මතුනොත් ගැටුමකුත් එනවා. හිතේ විශ්ිෂ්ටතාවයකුත් මතුවෙනවා. දැන් මේ පැත්තේ කොහොම ගැලපෙනවද? කුඩු කාර්යෝ ගැලපෙනවද? දැන් මේ කාර්යය දිහා කියන මොහොමත් කතා කියන. දැන් ඊවල වලට පයින්නවා. හැබැයි මේක තියෙන බාහම දැනගත්තොත් ලක්ෂ ගානක් වටිනා එක සාමාන්‍යිකව මට හම්බෙලා තිබුණා. ඉතින් මේ කන් සැරේ ගෙනිච්චත් එහෙම. දැන් ඔය විශ්ටි උදා මේ කොහෙද තියන්නේ? සැක ගන්නත් වෙන ප්‍රශ්න ගොඩක්. ලොකු වටිනාකමක් ඇති මාද. දැන් මේ දෙල්ල කියලා දීලා මේක අරගන්නත් බැහැ. ඊළඟ දා මේක වටිනාකම අරලා ඉතින් ඉදහස් කරගන්නත් හරි වටිනවා. දැන් මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙලා කියනකොට යපිති කෙනෙක් ඒ විලක් ගන්න කෙනෙක් අහන. ඉතින් දැන් ඔය තරම් දෙවි දෙවි දඟලන්නේ විශ්වවිද්‍යාලේ දඟලන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ. මම කියන මෙන්න මෙහෙම එක. අපි පරම්පරාවේ මට ඉතිච්ච බාලයක් තියෙන සන්නාවරණයක් තියෙනවා. ඒ අද කාලේ මිලිය හැදීර බැලුවොත් එහෙම ලක්ෂ ගාණක් වටිනවා. යයිද ඕකට වරදිනවෝ ප්‍රශ්නයක්. මේක හැකගත කවුරුත් බලගෙන යයිද හොරු ගෙන යයිද බන්න ගොඩක් තියෙනවා. මේ පරම්පරාවෙන් හම්බෙච්ච වටිනා දේක් කොහොමද එහෙම අයින් කරන්නේ? ඒක කිව්වර දෙන්නත් බෑ. දැන් ඔයගේ ප්‍රශ්න පොඩ වෙන පැත්තලා ඉන්නේ කියලා. මේ ඔන්න ඔක ඉතින් අත්හැරලා දාන්න කිව්වොත් එහෙම පුළුවන්. දැන් තව ක්‍රමයක් තියෙනවා ඔය. දැන් ඔය තරම් ඔය ලක්ෂ ගානක් වටනවා කියලා ගන්න බලන්න මොකද කියන්නේ? ඇත්තටම හම්බෙනා එකක්ද ඔක? බැලුවාද පරීක්ෂා කරලා? පරීක්ෂා කරන්නේ නැහැ. අපි ආතම් තකාලම් කිව්වේ රත්තරමාලි කියන රත්තරන්ව කිව්වා. මම මොකද ඔගේ පරීක්ෂා කරන්නේ? මේ අනුන් කිව්ව එකයි ළඟින් ඉන්නා මේ තවම පරීක්ෂා කරේ නැහැ. හිතෙන්නේ නැද්ද ඔක පරීක්ෂා කළා වගේ? මෙන්න රත්තරන් පරීක්ෂා කරන ක්‍රමය. මෙන්න ගාන උරගල්. මෙන්න එක පිටේනද බලන්න අම්ලයේ ඇතුලේ රසායනයේ. ඔය වාලි පොඩක් මෙන්න මේ ගලේ ගා. මේ රහයනේ පොඩ්ඩක් දාලා බලන්න දුන්න හතරක් නම් පිච්චෙන්නේ. මේ බලන්න හතරක් වල හැටි. යාලා දාලා කියන්නේ. ඔය දෙක දාලා බලන්න දුන්න. ඇත්ත තමයි මෙච්චර කලවම් බලන්න තු මුල්ලි ගහගෙන පරම්පරාවේ ගිරම රත්තරන් කියන කියන්නේ බැලුවේ නෑනේ. ඕක එළියට අරන් ඇවිත් ඉතලා යාලා වල චුක් කරලා පිච්චියා කියලා. මොකක්ද මේ? කොච්චියේ පරම්පරාවයි මං හවස්වලා දීලා තියෙන අපේ පරම්පරාවත් හැරලා මාත් මෙච්චර කාලේ හැරලා ඉතින් හතරක් කියලා මේ නිකන් වැඩක් නෑ ඉන්විටේෂන් එකක්. මේනි කල්ලෝකයා සිත් ලෝකයක් නෙමෙයි. මේකට මේ සතර ලක්ෂ කාලයක් වටනාගෙට මුල වටනාකම කරා මේක දිනනවා. දැන් අර මාළි තවල්ලා. තවත් ඒ තවල්ලා. හැබැයි මේ මාළි විජකලෙත් නැහැ කාටවත් දුන්නේ නැහැ ළඟම තියාගෙන වෙන වැඩක් කරා. මොකද්ද? මේක සතරන් කියලා හිතාගින්න මේක ඇත්තද වහම උරගාලා ගන්නවා. බලපනවම දැනගත්තා සතරන් නෙමෙයි කියලා. දැන් මාළි තවල්ලා.
දැන් ඒ මොකද ඉතින් අහන්න. දැන් එකම විනයක්වත් නීති රීතියක්වත් එකක්වත් දැන් ඔයාලට නැහැ. දැන් මේක හැක ගන්න ඕනේ කියලා අදහසක් එම් තියෙනවා. මොනකේ හිරවත්? විචාර කරලා තිබුණා නම්. දැන් නම් මේකවත් හගිනවා කියලා දැන් නැහැ. කොහෙන් කවුරු ගත්තත් එකයි, නොගත්තත් එකයි, කොහෙ තිබුණත් එකයි, බල්ලාගෙ තිබුණත් එකයි, විචිකලත් එකයි, කවුරුවත් ගෙනිච්චත් එකයි, නොගෙනිච්චත් එකයි මට ප්‍රශ්නයක් දැන් ඇත්තේම. හිතාගෙන දැන් මේ රත්තරන් ආවනේ කියලා හිතා හිතුව ආවනේ දැනුත් තියෙනවා. දැන් ඕකෙන් හිත නිදහස් කරගන්න මොනවද තව කරන්න යන්නේ කරුණා? විසිකරන්නත් ඔය තව මුහුත් තියනද අයින් කරගන්න. තියුණා නිදහස් විසිකලා නිදහස්. මොකද කළේ? රත්තරන් කියලා හිතා හිතුව මේක බොරුවක් බව දැකලා. ඒක වටිනාකමක් ඇති ඉස්තියක් කියලා දැක්කම වාසිය. විදිකලත් එකයි ළඟ තිබුණත් එකයි කොහෙ තිබුණත් එකයි අලංගියත් එකයි නැතිුණත් එකයි හැතිුණත් එකයි වහන එකක් වත් ඉන්නේ මොකද වෙන්නේ දා මෙන්න බුදුරන් වහන්සේ ධර්මදේශනා කලේ දාලා යන්නේ පැල්ලා යන්නේ විදිකල බෙහෙත නෙමෙයි උන්වහන්සේ දෙන ප්‍රඥාව නැමැති උරගලේ මෙන්න මේ අනිත්‍ය දුක අනාත්ම කියන මේ රහාලි දාලා වරපා ඔක පොඩ්ඩක් ගලගා ඒක හොඳයි කියන්නේ හොඳයි කියන රූපේ හොඳයි කියන වේදනාව හොඳයි කියන සංඥාව හොඳයි කියන සංකාරය හොඳයි කියන විඥානය උරගලා පොඩ පොඩ දාලා වරපා එතකොට වෙන්නේ එකද මොකද මෙච්චර කල් හොඳයි කිය කී දේ කිසිම සාරවත්ව වල නෙමෙයි ඔන්නේ අවබෝධයේ ඇත්ත දැක්ක දැකලා වාසේ ඔයගොල්ලෝ ළඟ තිබුණාද කියලා ඉතිකලත් එක ඔය එක හපා අන්න මිදෙලක අහාරී මිදෙලක කාර් එක ළඟ තිබුණාද එකයි කාටවත් දුන්නත් එකයි අනුකයන් දුන්නත් එකයි කවුරු අරන් ගියත් එකයි මේක හරියක් නැතිකක් කියලා දැකලා එකින් එක ප්‍රයථාර්ථය දකිද්ද මොනවද වදින්? ගමන් බිව යන්න තියෙනවා. මේ කාර්කයේ වටිනාකමක් තියෙනවා. මොකද ගමන් බිව යන්න. මොනවා හොයන්න? එකින් එක බලාගෙන යන්න. අත හදිසි වැඩකට ඉඳන් ගොනහම අනුන්ගේ කාර්යය යන්න ඕනේ නැහැ. මාගේ කාර්යය මම කියන්නේ. මම තියෙන ගමන් බිව මත. මොකද මේ ගමන් බිව. එකින් එකට බලාගෙන යනකොට පරමාර්ථයක් තියෙන මොනවා හරි ගනිලා තමාගේ යකිලි ලාභයක් නිදියක් රහසාවක් හැක ගැනීම සඳහා ඒකෙදයි මගේ මේ ගම පිරම ඔක්කොම හැදලා තියෙන්නේ. ඒ අන්නේ පරමාර්ථය හරියක් ඇදී ගන්න. අන්නේක උරගාලා වලබුණා. ලාභයේ කීර්තිය රහසාව ගැන හිස් මුලාව. ඒකේ වැදිනා තමයි මේ ලෝක සත්‍යය වෙනසලා තියෙන්නේ. අසාරත්‍ය සාරත්‍යය කියනවා කියලා හිතාගෙන ඒ වගේම හිතාගත්ත මුලා බිඳක් අතරේ සංගවදලා ගොඩනගාගෙන ඒකෙම ඊයෙත් තැනක් අරගෙන එතන වැද වෙන මුලා වැද පිළක් කරලා තම මුලාට පස්සෙලා වෙන පිළියන එකක් නිසා වෙන හරයක් ඕකේ නැහැ කියලා දැක්කම පස්සේ ත්‍රිවිධ බලාපොරොත්තු ගාම්භ ගන්ති කියලා නම් ඊට පස්සේ මම ධාවීත ගීර්තිය රහංසාවට යන ගවම් බිවම් වගේ නෑ නෑ මගේ වාහනේ මට ඕන වෙලා තිබුණේ ওই ටික ඒක මම කියලා අද හොරවා ඉන්දියනේ තියෙනක වෞසයි නැහැ තියෙනක තියෙන්නේ නැහැ ගේජ්ජොත් ගෙනියන්න නැත ගෙනිච්චත් මම පාඩුවක් නැහැ දිනුනත් පාඩුවක් සම්බන්ධ ඉවරයි ඊට පස්සේ ආයෙත් දැන් ගේ જાතිය වාහන වල වෙන එකක් හොව බලන්න කිසිම වුණාම සම්බන්ධයක් නැහැ ඔය අවබෝධය දැඩිව බැදී වැඩි වෙලා තියෙනකොට ඇත්ත වදනේ මෙහි කළා. එකපාරේ ඉන්නේ නැහැ. නමුත් ළමයින්ට ඔය වලහයි. මොකද හේතුව? ළමා මනස තවර දැඩි බැඳීමකට බැඳිලා නැති නිසා. ළමා මනසට ඇත්ත අර්ථයේ යන්තම් හරි වැටහෙනකොට හිඳා බහැලා ඒ අර්ථයේ ප්‍රතිඵලයේ පිළිදෙනවා. සාරයේ පිළිදෙනවා. වේයන්ගොඩ මාත්මයේ හිටියා ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරි ඒ වාද්‍ය මං හැමෙන්න ඉතර එනවා. ඔයගේ වචන බලත් අහලා එනවා පුතෙක් ඉන්න පොඩි ළමයි කවුරු අතක නමයි කියලාද? ඒ ළමයාත් එක්කලා එනවා. ඒ ළමයා පැත්තකින් ඉඳන් ඔය බණ අහනවා. ඒ ළමයාගේ ලොකු වෙනසක් වුණා ටික කාලයක් ඇරෙයි. අර ගෙදර ඉච්ච ලස්සන මල් පෝච්චි හදන ඒවා ගෙදර තියෙන වැඩ පිළිවෙලා නරගා. වැඩක් නැහැ නේ ඔය. ඇයි එහෙම කියන්නේ? ආ මොහොතින් මොහොත ගිහිලා විනාශයට පත් වෙන අසාරවත්. ඔය මොනවද වෙලා තියෙන්නේ? තාතර උපදෙස් දෙනවා පුතා. මාත් එක්කලාම දවසක් ගමනක් ගියා. යන දවසකදී
මහත්තයා පොඩ්ඩක් මේ පුතා කියන එක සවන් දෙන්නකෝ කියන්නේ මොකක්ද අහන්නේ කියලා කිව්වා. ඊට වඩා හොඳ ලස්සන කාර් එකක් තියෙනවා දැක්කා. කියනවා දැකලා හිටන් මේ ඉතලම් දැකන් පරණ කාර් එකක්. ප්‍රති අර කාර් එක මොකක් වෙලාද? ඒකත් මෙහෙම තියෙච්ච එක තමයි ඉතල එක මොහොත මොහොත ගිහිලා විනාශයටපත් වෙනවා. කිරොත්තරයද? මේ වැඩිපුර හොඳ අහමාව කෙනෙක් නෙමෙයි හරි අන්තං අහකට කණින් කණින් අහකට ගෙනාවේ පිටීම ගහන. අව යන්කෝ කියලා මලක් කියලා ගියා. ඊටල හොඳ වෙල ලස්සන වාහනයක් තිබුණා තාම ඒක. පුතේ අපි අර වාහනේ ගමු. ඒකත් අත වැඩක් නැහැ. මොහොත මොහොත ගිහිලා විනාශයටපත් වෙන ආසාරය වමරු. මන්න වැඩක් නැහැ සාතර නම් ගන්න. මට ඕනේ නෑ. ඒගොල්ලෝ මහත්තයා මම කියන්නේ පුතාගේ මානසිකත්වයේ ඔන්න මේ වෙනස වුණා. දැන් මේ වෙනස කෙවඳු දෙයක්? මොකද ධර්මාභෝධය කෙරවනවා කියන්නේ. සාමාන්‍ය ජාතියා විසුණු මහතේ නම ලබා ගන්න බැරි ධර්මාභෝධය. අපි දන්නේ එක්තරා මහානායක ස්වාමීන් වහන්සේ නමකට එක්තරා කෝටිපතිණියක් වටිනා වාහන හතක් පරිත්‍යාග කරලා ගියා ඔබ වහන්සේට කැමැති කතෝ ගන්න. අතව ධර්ම දේර කියන අහසේ නම ධර්මයේ පිළිබඳ හොඳ දැනීමක් තියෙන මහානායක ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ වරුවත් වේවා කොයි වාහනෙද මං ගන්නෙ කියලා. ඒක වල අනිකට යනද ඊට වල අනිකම හොඳයි වාගේ වේ. ඒ දෙකෙන් දැත්ල අනිකට වල ඒක අනිකට හොඳයි වාගේ වේ. වටහවම කරගිල වල එකක් තම හොදේක තෝරා ගන්න බැහැ අනිකට වල මේක හොඳයි වාගේ වේ. වරුවක් යන කම වල ඉතින් තෝරා ගත්තා. තාම නැහැ නේ කිව්වද? දැන් වල වෙන දෙයක් මොකද්ද කියන්නේ? දැන් මුංචි ළමයාගේ මනස ඔය බලපහල එකක්වත් ඉගෙන ගත්තේ නැහැ යන්තම් මොහොතේ මොහොත කියලා විනාශයට යනවා පිට වෙනවා හරයක් නැහැ කියන වචනේ ඉඳලා ඇවිල්ලා. ඔය වචනේ කිඳා බහැලා දැක අර්ථේ ත්‍රිපිටක ධාරීව මහානායක හාවු කෙනෙක් කියලා දැකලා තිබුණා. දැන් මේ විදිහට පොච්චන. දැන් මේකයි කියන්නේ බල ඉගෙන ගත්තාම නිවන් දකින්න බෑ. අවශ්‍ය කරන දහම් පද එකක් අරගෙන අවබෝධ කරගත්තා. ධර්මාධර්ම අවබෝධේ ලැබුවා. එතනින් ලැබෙන අර නිවන් දකින්න වෙන යුක්ති මාර්ගය බෑදිනවා. පොඩ්ඩයි ඕක. ගොඩක් ඉගෙනගෙන නිවන් දකින්න බෑ. ගොඩක් ඉගෙන ගන්න අවශ්‍යයි. අත්‍යවශ්‍ය දේ හරියට තේරුම් ගන්න. එක ගාථාවක්. දහම් දන, අරුත් දන, ධර්මාධර්ම පිළිපැද්දන. හතර දහයන් වැඩෙනවා තේරභාවයටපත් වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. එක ගාථාවක් ඇතුළේ. දැන් මේක ලොකු දෙයක්. අපේ පැරණි කතාවක් තියෙනවා. එක්තරා ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ නම මේ ලංකාවේ ඉඳලා තියෙනවා. උන්වහන්සේ හරි ප්‍රසිද්ධයි. උන්වහන්සේ කොහෙද දේශනා කරනවා කියන විශාල පිරිසකුත් එක පිළි. ඒ තරම් ජනප්‍රියයි. එක්තරා ආරණ්‍යයක ඉන්න විශ්ව උන්වහන්සේ. උන්වහන්සේ එහෙම බල මුකුත් දන්නේ නැහැ. හැබැයි එක ගාථාවක් ගන්න. ওই ગાතාව උන්වහන්සේ කියලා අවසන් වෙනකොට වෘක්ෂ දේවතාව සාදු කාර්යයෙන් සත්‍ය ඇහෙනවා හැමතැනම. මේ තමන්ගේ අධ්‍යක්ීම අර දේශකයන් වහන්සේට කිව්වහම උන්වහන්සේට හිතුණා. මේ මොල්වහන්සේගේ පොඩි එකට මෙච්චර දේවතාව සාදු කාර්ය දෙනවා මම අද බණ කියලා අවසානයේ කොහොම සාදු කාර්ය ගන්නේ කියලා හිතුණා. බොහෝම මොදි ධර්ම දේශනාවක්. බැලලා අන්තිම ධර්ම දේශනාව අවසානයේදී අනුමෝදනා කරලා වන්නා මට කිව්ව මොන සත්‍යයක්වත් කියලා. කොහෙද මොකද නෑනේ සත්‍ය මිත්‍ය ලෝක ධර්ම දේශනාවක් කරලා. ඒක තමයි මටත් පාන. හැබැයි මම එක ගාතාවක් කියලා විග්‍රහ කරලා ඉවර වෙනකොට ওই දේවතාව සාධකාර දෙනවා. කියන්න බලන්න ඒක. උන්වහන්සේ දුරු වෙලාවක අර ගාතාව කියලා අසන්නේ මහා සාධකාරයක් කරනවා. මේකට හේතුව මොකක්ද? ඔබ වහන්සේ ධර්ම දේශනා කරනවා. ඔබ වහන්සේ අවබෝධයේ පිහිටලවත් ඔබ වහන්සේට ඒ පිළිබඳව ගැඹුරු ඉඳා ගැනීමක් නැහැ. මම දන්නේ ඒකයි. හැබැයි ඔබේ ගාථාවේ අර්ථවත් හරියට දැනෙන්නේ ওই තනකුල පිළිපැදීම නිසා මගේ මානසිකත්වයේ බොහොම නිදහසක් ලබලා තියෙනවා. අන්නේ ඒක හරවත්දී ඇහෙනකොට හරවත් හැඟීමද? දේවතාව පිය. ඉතින් ඔබට සාධකාර දෙන්නේ ඔකයි කියන්නේ. දැන් ගොඩක් දැනගත්තා වගේ සාධකාර දෙන්න නැහැ. දේවතාව පිය කරලත් නැහැ. මින් මෙයාගේ එක දෙයක් ඇති හරියට තේරුම් ගත්තා නම් මේ ධර්ම. සුවාසු දහසක් ධර්මාස්ස අමුතිය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මා පිරිනිවන් පෑවට. අසුරු සාර දහසක් බුදුරේ වැළඳ කටක් කියලා මම පිරිනිවන් පාන්නේ කියලා. බුදුරයන් වහන්සේලා අසුරු සාර දහසක් ඔබලා තියෙනවා. මම පිරිනිවන් පෑවට.
සුවාසුදාස ධර්මස්කන්ධ. මොකද එක ධර්මස්කන්ධයක් එක නිවන් මඟ. යම් කෙනෙක් එක ධර්මස්කන්ධයක් තේරුම් අරගෙන ඒ තුලින් මාර්ගය තේරුම් අරන් අනුගමනය කරන නම් ඔහුට නිවන් ලබන්න පුළුවන්. එදා ඔහුට ඒ බුදුරේ. ධර්මයේ බුදුරේ පේනවා කියන්නේ ඕකයි. ධර්මයේ තුලින් බුදුන් දකින්න කිව්වෙත් ඒක තමයි. ඉතින් අපි ගොඩක් ඉගෙන ගන්න මේ ප්‍රශ්න කිරිය නෙවෙයි තියෙන්නේ. මේ තුලින් මොනවා හරි අපිට තේරෙන වැටෙන එක්තරා හතාවකින් මේ ලෝකේ අහාරත්‍ය වැටෙන ධර්ම මාර්ගය තේරුණා නම් ඒක තමයි නිවන් මඟ බව තේරුම් ගන්න ඕනේ. ආයෙත් නැහැ මේක නිවන් ලැබෙන්නේ කොහොමද කියලා හිතන දෙයක් නැහැ. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම එකක් පිළි බැරිද? ඒ මඟ වදාගෙන යනකොට යථාර්ථය අවබෝධ වෙයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. රාගයෙන් සත්වී දේශේ දැවිලා මෝහයෙන් මුලා වෙලා ඉන්නේ මේ රෝග සත්වයාට. මේ වීතරාගී, වීතදෝෂී, වීතමෝහී, උත්තරීතර වන්නා මේ ධම් කෙසේ අවබෝධ කරගන්නද? උන්වහන්සේ එතින්ද බලාපොරොත්තු වෙන්නේ බෝධිසත්ත්ව කාලේ උන්වහන්සේගේ වැතුමක් වෙනවා. බුද්ධෝහං බෝධිසාමි, මුක්තෝහං මෝචේ පරි, සින්නෝහං තාරේසාමි, සංසාරෝගෝ මහබ්බය කියන මේ බෝධිසත්ත්ව වැතුම. මම බුදු වෙනවා ලෝකයට බුද්ධත්වයේ හේවත් අවබෝධය ලබා දෙනවා. බුද්ධ මුක්තෝහං මෝචේ පරි මම මිදෙනා මේ සතර දුකින් ලෝකයක් මුදෝන කින්නෝහං තාරයිචා මම මේ සංසාර සාගරයෙන් ඈතර වෙනවා ලෝකයක් ඈතර කරනවා මේ සංසාරයේ මහ භයානකයි මෙන්න මේ අදහස මහා බෝධිසත්වයා වැතුණු හැබැයි උන්වහන්සේ හිතාගත්තේ මේ ලෝකයට මහා සේවයක් කරන්න හැබැයි අනාවරණ ඥානිය ලැබුණේ ලෝතර බුද්ධත්වයට එක්කලා ඊට පස්සේ තමයි රෝග සත්‍යයේ හිත්වල ස්වභාවය මෙහෙට පටන් ගත්තා ආසයන්ස අඥානී ලැබුණේ බුද්ධත්වයට එක්කලා. ලෝකයාගේ ස්වභාවය ගැන මෙනෙහි කරලා බලනකොට හිතවල ස්වභාවය පේන පටන් ගන්නවා. උන්වහන්සේ ඒ බෝධිසත්ව අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ සියල්ලන්ටම ධර්ම දේශනා කළා විශාල සංඛ්‍යාවක් මුදවන්නේ. මම ඒ බලාපොරොත්තු ඉට කරන් අද ලැහැති වුණා නම් එහෙම මට වෙහෙසක් මිසක් වෙන මොකක්ද හිත වෙන්නේ. කාගෙන් සත් වෙලා දේශේ ඉඳගලා මේ මිනිස්සු ජීවත් වෙන්නේ මහා පුදුම කුල්මත් වෙලා මත් වෙලා ජීවත් වෙන්නේ. හරියට මන්දබුද්ධිකේ වාගේ උම්මත්තකේ වාගේ මෙහෙම උන්ට බල කියලා ඉතින් මං අර ඉතලා හිතා හිතපු දේ කරන්න ඉතර කොහොම කරන්නද මට වෙහෙසක් විතරයි අපේ ඕක තමයි උන්වහන්සේ හිතුවේ ඔය කියන්නේ හිතරට උන්වහන්සේ ධර්ම දේශනා කරන්න ඔබට ලියුණා මොකද සියල්ලන්ටම බල කියන්නයි ඔබට ලියුණේ ඇයි එහෙම උනේ සියල්ලන්ටම බල කියන්නයි හිතාගෙන හිටියේ උදේ ඉසේ බුදුනාට පස්සේ ලෝකේ හැදි දැක් එදාටම මතක් වෙන්නේ සියල්ලන්ටම වල කියන්නේ කියනවා වේසක් විසක් වෙන දෙයක් නැහැ කියලා. ඒක සීකනොට තමයි මහා බ්‍රහ්මයා හිතුනේ. උන්වහන්සේ ධර්ම දේශනා නොකර ඉන්න හදනවා. අනේ ස්වාමීන් ධර්ම දේශනා කරන්නේ දේශනාව ලබන්නත් දෙවා ඉන්නවා කිය කිය ඉතින් ආරාධනාවක් කළේ. දේශනා නොකර ඉඳ හිටියා නෙමෙයි. බෝධිසත්ත්ව කාලේ හිටු වැඩි දේශනා කරන්න කියනවා වේසක් බව දැනගන්න. ඔබ තේරුම් ගන්න යන්නේ ඒකයි කාරණා. යම්කිසි කෙනෙකුට යථාබෝධයක් ලබා දීමද යමක තියෙන ස්වභාවයක් ලබා දීමද අපි යම්කිසි වචනයක් භාවිතා කරනවා ඒ වචනේ කියා දුන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නකොට හැකියාවක් නොතිබුණා නම් එහෙම ඒ කොච්චර වචනේ කිව්වත් යාට කිසිම ගාණක් නැහැ තේරෙන්නේ නැහැ කවෝදෙන්නේ ඒ වචනේ වෙනපු අර්ථයේ ගැඹුරට කාවැදිලා වැටහුණේ නැත්නම් ඒ වචනේ කොච්චර භාවිතා කළාද ඔහුගේ මානසිකත්වයේ එදෙන්නපත් වෙන්නේ ඔරි උපමා කතාවක් තියෙනවා මේ ඉස්කෝලේ යන ළමයි පුතේ. ළමයා ටිකක් කැතයි. ඔය ළමයට හොරාම් උටන් කියන පටන් ගත්තා කොහොමද? හොරාම් උටන් කියනවා ඈ කියනවා. උඩ ගානක් වත්. නම කිව්වා වගේ තමයි. ඔහොම කාලයක් ගිහලා කට්ටිය කියලා ගියා සත්තු වතවල. යනකොට එක්තරා දැනේ ගහලා තියෙන හතෙක් ඉන්නවා උට හොරාම් උටන් කියලා ගහලා තියෙන බෝඩ් එක. කොල්ලා මේක කිව්වල හපා දිහැ වැටුවා. බලාපු ගා මෝනේ අඟුල් කරගෙන දුවගෙන ගිහිල්ලා යාගේ යාළුවෙට ගහගෙන ගහගෙන ගියා. අතන මොකද මේ මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද ප්‍රශ්න? මේ කාට මෙච්චර කාල වරන් උටන් කිව්වා. ඒකයි ගහන්නේ කිව්වා. ඉතින් අද ගහන්නේ. අදේ මම ඌ දැක්කේ කිව්වා. වරන් උටන් කියන එකගේ හැටි දැකේ සතුටුවත් වේ. එතකන් වදින විතරයි අහලා තිබුණේ. වරන් උටන් දැකලා තිබුණේ නැහැ. ඒකින් දැපුවට වරන් උටන් කියලා උච්චං කරාට ඒක ඔච්චර වාගේ තියනවා ගණන් ගත්තොත්. වරන් උටන් කියන්නේ මහා විරුද්ධී සමේ කියලා.
සතු අපි දැක්කා තමයි ළමයි වරංගට කිරුන ඉන්න තරහයි ඉතලා කිව්වට සතා කියලා බලහගිලා ගැවි ඒක මෙන්න මෙයාගේ ලෝකෙ කොච්චර අනිත්‍යයි කිව්වත් කොච්චර දුක්ඛයි කිව්වත් කොච්චර අනාත්මයි කිව්වත් ඕකේ කිදා බහැලා නැති නිසා වචන මාලාව කියකේ ලෝකෙටම ඇලුම් කර කර ඉන්න ලෝකෝත්තර වෙන්න ලෝකෙ වෙන් වෙන්න චන්දරාගින් ඉවත් වෙන්න මානසිකත්වයක් ගොඩනගන්න හිතෙන්නේ ඉත හැම වෙලෙම බලන්න ඕනේ අපි යම් කිසි වචනයක් කිව්වනම් අත්‍යවශ්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන කිදා බහැලා අර්ථ වැටහෙනකන් යලි යලි ආවර්ජනා කරන්න ඕනේ වචනේ විතරක් කියලා බෑ ඒ වචනේ කිව්ව දේ කොහොමද අනිත්‍ය වෙන්නේ කොහොමද දුක්ඛ වෙන්නේ කොහොමද අනාත්ම වෙන්නේ මොන මොන ආකාරයෙන්ද මේක අර්ථ අප්‍රමාණයි පද අප්‍රමාණයි කියලා පෙන්නනවා අක්ෂර වැන්නේ මේ වෙන් කරන්න බෑ සීමා කරන්න බෑ පදයකට අනිත්‍ය කියන වචනේ විවිධාකාරයෙන් අනිත්‍යව දකින්න ඕනේ දුක්ඛ කියන වචනේ විවිධාකාරයෙන් දකින්න ඕනේ එහෙම විග්‍රහ කරන්නේ නැහැ තමයි දුක්ඛයි කියන එක මහා භයානක සත්‍යයක් කියලා දකින්න අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචනේ කියනකොට විශාල අසාරත්වයක් වැටහෙන්නේ එතකොට අන්නේ අහාරත්වයක් වැටෙන්න පටන් ගත්ත වානිකත්වයේ ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ සාකච්ඡා කරලා ඒ වගේ ධර්මයේ ගැන නිතර මෙනෙහි කරලා ඒ තුලින් ගොඩනගා ගන්න ඕනේ. එහෙම කෙනා රූපං අනිත්‍යං වේදනා අනිත්‍යං අඤ්ඤා අනිත්‍යං සංඛාර අනිත්‍යං විඥාන අනිත්‍යං කියනකොටම මහ විශාල වශයෙන් අහාරත්වයක් වැටෙයිලා. අනේ මේවද එකද මේ ලෝකේ කියන්නේ. රූපං දුක්ඛං වේදනා දුක්ඛං සංඤා දුක්ඛං සංඛාරා දුක්ඛං විඥානං දුක්ඛාන්ති කියලා කියනකොට මහා දුක්ඛතරාවක් මනසට වැටෙනවා ලෝකයක් සම්බන්ධයි. එතර අත්‍යරින් වැඩි මිදියා. අනික හතාව. ඉත බුදුදාන වහන්සේ දේශනා කරන මුලදී ওই தත්ත්වේ ඉන්නේ නැහැ. ඔබල සමාධිය වනන්. සමාධිය වැඩුව මහාට ඒ සමාධියට ඔක අවබෝධ වෙනවා. එතෙන්දී අවබෝධය බලවත් වෙලා නැහැ තාත්තේ අවබෝධ කරනවා. නැහැ යථාබෝධයෙන් සමාධිය බලවත් වෙනවා අත්‍යවශ්‍යය. සමාධිය උපනිශ්‍රේයයි. එයා සමාධිය සම්මා සමාධිය උපනිශ්‍රේය වෙන්නේ සම්මා සමාධිය වලට වැටිය කරේ යනවා. එතරෝගේ අපාතිය වැටෙන පටන් ගන්නවා. ඉතින් අපි මේ සමාධියටපත් වෙන කටින් ඉන්නේ නැතුව කල්පියා උඩින් මැත්තේ වදනේ අහගෙන නිගමනය කළාට. ඒක එක්තරා සංඥා මාත්‍රයක් හැටියට වැටහිලා මිස ගැඹුරට වැටෙන්නේ නැති යථාර්ථය. ඒ වදනේ පෙන්නපු අර්ථේ හරවත් වැටෙනවා. ඒක අදුපාදී. ඉතින් දිග නිතරම අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි ඉතර සිහි කරන්න ඕනේ. සිහි කරලා කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම දහම් සංකල්පනා තියෙන්න ඕනේ.